apa dos pal karanat samindu idiriye aparagna nosalena sal hat jaya jaya ve yamu api etuman hamuvata gaya tuti buda samindun hat නගමු අපි මෙදා පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමෙන් අප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේගේ බරප්‍රසාදයත් දෙවිපියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයාණන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා ඔබ සමගද පවතිවා ප්‍රියදර ප්‍රේමවන්තේනි මේ පාරිශුද්ධ වූ කල්වාරියාගේ පුද කරන්නට දබලු අප සැම දෙනාම සුදුස්සන් කරවන පිණිස සුළු මොහොතක් නිහඬව අපතින් බුණා වූ සෑම වරදකටම දෙව තාත්තාගෙන් කමාව අයද සිටිමු සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදර බරණිය බෙදද මා පව කළ බව කියමි සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපස්සු කිරීමෙන් බොහෝ පව කෙලිමි ඒ මාගේ වරදින්නිය මාගේ වරදින්නිය මාගේ මහත් වරදින්නිය එහෙයින් භාග්‍යවත් නිත්‍ය කන්නේ මරියතුමියද සියලු සුර දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනියබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව්කමා කර සදා ජීවනයේට අප සැම පමුණු වෙනසේක්වා ආමෙන් අප සැම පියන වහන්සේ සමග දෙකිනෙකා සමගද සමග කිරීමට වැඩම කළ ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව පාපේ හා බෙදේ තුවාලයන් සුවපත් කරන්නා වූ ක්‍රිස්තුනි කරුණා කළ මැනව ක්‍රිස්තුනි කරුණා කළ මැනව පියන වහන්සේ ඉදිරි අප උදෙසා මෙදහත් වන්නා වූ ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව අපි ආඥා කරමු සර්ව යහපතානං වූ දෙවි ස්වාමිනී ධර්මිෂ්ඨ උදාවංක වූද හදවත් තුළ පමණක් ඔබ වහන්සේ ආශාවෙන් වැඩවසන සේක් වේද එම ධර්ම ගුණයෙන් සමන්විතව ඔබ වහන්සේ හමු වේ දිවි ගෙවමින් අප සිත් තුළට ඔබ වහන්සේ වැඩමවා ගන්නට අපට ඔබ වහන්සේගේ වරමින් සූදානම් කළ මැනව මේ කීදේ වහන්සේ හා ශුදාත්මයන් වහන්සේ සමග එකම දෙවියන් වහන්සේව සදාහටම වැඩ සිටින්නා වූ රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමීන්ද වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් පළමු කෙවීම ජාකොබ්තුමන් විසින් ලියු හසුනෙන් ගත් කොටසකි මාගේ ප්‍රේමවන්ත සහෝදර වරුනි මේ තේරුම් ගන්න ඔබ එකිනෙකා සවන් දීමට ඉක්මවන්න කතා කිරීමටත් කෝප වීමටත් පමාවන්න මන්ද මනුෂ්‍යයාගේ කෝපයෙන් දෙවියන් වහන්සේගේ යුක්තිය ඉටුවන්නේ නැත එහෙන් සියලු අදම දේද දමනය කළ නොහැකි දුෂ්ටකම්ද ඉවතලා ඔබට ගැලවීම සදා දිය හැකි ඔබ සිත් සතන්හි මුල් බැසගත් ශ්‍රී වචනය යටහත් ලෙස පිළිගන්න එහෙත් තමන්ම රවටා නොගෙන ශ්‍රී වචනය අසන්නන් පමණක් නොවී ඒ පිළිපදින්නටත් වන්න මන්ද යමෙක් වචනය අසනක් නමුත් ඒ නොපිළිපදින්නේ නම් ඔහු කැඩපතකින් තමාගේ මුහුණ ඇති සැටියෙන් බලන මනුෂ්‍යයෙකුට සමානය ඔහු තම රූපය දෙස බලා ඉවත්ව ගිය පසු තමා කෙබඳු මනුෂ්‍යයෙක් දැයි වහාම අමතක කරයි එහෙත් නිදහස ගෙන දෙන සර්ව සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස මැනවින් බලා ඒ අසා අමතක කරන්නෙකු නොවී ඒ ක්‍රියාවේ යොදවමින් ඒ අනුව ජීවත් වන තැනැත්තේ එසේ කිරීමෙන් ආසිරි ලබන්නේය යමෙක් තමාගේ දිව දමනය නොකර තම සිත රවටා ගැනීමෙන් තමා බැතිමතෙක් යැයි සිතන්නේ නම් ඔහුගේ ආගමෙන් වැඩක් නැත අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ඉදිරියේහි පිරිසිදු නිර්මල භක්තිය නම් මව්පියන් නැති දරුවන්ටද මැන්දබුවන්ටද
ඔවුන්ගේ විපත්වලදී පිහිටවීමත් ලෝකයෙන් තමාම කිලිට නොවී ආරක්ෂා වීමත්ය. දේවචනේ මෙසේ දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගිය ඔබගේ පිළිතුර සමිඳුනි, ඔබේ ශුද්ධ කන්දේ විසිය හැක්කේ කවරෙකුටද? සමිඳුනි, ඔබේ ශුද්ධ කන්දේ විසිය හැක්කේ කවරෙකුටද? සමිඳුනි, ඔබේ කූඩාරමට කවරෙකුට ඇතුළු විය හැකිද? ඔබේ ශුද්ධ කන්දේ කවරෙකුට විසිය හැකිද? නිදොස් ලෙස කල් යවන, දැහැමි ලෙස වැඩ කරන අවංක වදන් පවස තැනැත්තාටය ඔබගේ පිළිතුර. සමිඳුනි, ඔබේ ශුද්ධ කන්දේ විසිය හැක්කේ කවරෙකුටද? ගතු කේලන් නොකියන, මිතුරාට නපුරු නොකරන, අසල් වැසියාට එරෙහි කටකතා නොපතුරවන තැනැත්තාටය ඔබගේ පිළිතුර. සමිඳුනි, ඔබේ ශුද්ධ කන්දේ විසිය හැක්කේ කවරෙකුටද? ඔහු දුදනක් පිළිකුල් කරයි, සමිඳුන්ට බියවන්නන්නට ඔහු ගරු කරයි, වාසි අවාසි නොතකා සිය පොරොන්දු ඉටු කරයි ඔබගේ පිළිතුර. සමිඳුනි, ඔබේ ශුද්ධ කන්දේ විසිය හැක්කේ කවරෙකුටද? ඔහු මුදල් පොලියෙන් නොදෙයි, නිදොස් ඇයට විරුද්ධව අල්ලස් නොගනී, මෙවන් ගුණ ඇති මිනිසා හට කැළඹීමක් කිසි කලක නොවන්නේය ඔබගේ පිළිතුර. සමිඳුනි, ඔබේ ශුද්ධ කන්දේ විසිය හැක්කේ කවරෙකුටද? සුපවත් ජයනද. අහිංසක වන්නාහුය, ඔබ වංචනික කපටි කෛරාටික පරම්පරාවක් මධ්‍යෙහි දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව ඔවුන් අතර ජීවනයේ පණිවුඩේ ප්‍රදානය කරමින් අඳුර ලෝකයක දීප්තිමත් තාරකාමෙන් බබලන්නාහුය. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුදවර මාක්තුමාගේ සුදු සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ස්වාමිනි, ඔබ වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ සිය ගෝලයන් සමග බෙත්සයිදාවට වැඩිය විට ඇතමෙක් උන්වහන්සේ වෙත අන්ධයෙකු ගෙනබුත් ඔහු පිට අත්තබන මෙන් ආයාචනා කළහ. උන්වහන්සේ අන්ධයා අතින් අල්ලාගෙන ගමෙන් පිටත ගෙන ගොස් ඔහුගේ ඇස්වල කෙල තවරා ඔහු පිට අත්තබා, ඔබට කිසිවක් පෙනෙන්නේ දැයි ඇසූසේක. ඔහුද ඇස් ඔසවා, මිනිස්සු මට පෙනේ, ඔහු ගස් වාගේය, ඔහුන් ඇවිදුණු මට පෙනේ යැයි කීය. උන්වහන්සේ ඔහුගේ ඇස් පිට යලිත් අත තැබූ විට එවිට ඔහු ඕනෑ කැමින් බැලීය, පෙනීම ලැබීය, සියල්ල පැහැදිලි ලෙස දුටුවෝය. උන්වහන්සේ ඔහු ගෙදර පිටත් කර යවමින් ගමේ කිසිවෙකුට මේ ගැන නොකියන්නැයි කීසේක. සමිඳුන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. අපි සුළු මොහොතකට වාඩි වෙමු. කිතුතුමන් තුළ මා ප්‍රියාදර ප්‍රේමවන්තේනි, අද දිනය තුළ සුවිශේෂ වාක්‍ය තුළ අපි අත්දකිනවා ජේසු අන්ධ කෙනෙක්ට සුවය ලබා දෙනවා. වර්තමාන සමාජය තුළ බොහෝ විට අපි අපගේ ලෙඩ දුක් දුක්කම් කටළුවලදී ස්වාමීන් වහන්සේ වෙත ළඟා වෙන්නට උත්සාහ කරනවා. මේ කොරෝනා වසංගතයත් එක්ක ජීවත් වෙන අපි හැම කෙනාම බොහෝ අවස්ථාවල උත්සාහ කරන්නේ අපට හැකි පමණින් අපි අදහන දහමත් එක්ක දෙවියන් වහන්සේ එක්ක අපගේ ජීවිතය ගත කරන්නටයි.
මෙහෙම කතෝලිකයන් වන ඔබ මම ජීවත් වන සමාජයක අපි අත්දකින්න සමහරක් වෙලාවට මේ අපගේ විශ්වාසයට පටහැනිවත් අපගේම කතෝලිකයෝ ජීවත් වෙනවා. ඒක නිසා තමගේ ජීවිත නැති කරගෙන ස්වාමින් වහන්සේගෙන් ඈත් වෙච්ච ඒ සිද්ධීන් අපට පසුගිය දිනවල අස්වන්නට ලැබුණා. එසේනම් ප්‍රියාදර ප්‍රේමවන්තේනි අද දිනේ තුල මේ අන්ධ රෝගියාට මේ ඇස්පේන් නැති රෝගියාව ස්වාමින් වහන්සේ ස්පර්ශ කරලා ඒ ස්වාමින් වහන්සේ ඔහුගේ දෙනෙත් ස්පර්ශ කරලා ඔහුට සුවය ලබා දීමේදී ජේසු පැහැදිලිවම ඔහුට කියනවා ඔබ මේ ගැන කිසිවෙකුට කියන්න එපා කියලා. වර්තමාන සමාජය තුල අපි අත්දකින්නේ ගොඩක් විවිධ සභාවල් පැවැතගෙන එනවා. මේ සභාවල් වලින් ස්වාමින් වහන්සේගේ සුවය ප්‍රචාරය කරමින් උන්වහන්සේ තුල සුවේ තියෙන බව ප්‍රචාරය කරමින් අපිව මුලාවේ දානවා. දැන් ජේසුම අද පැහැදිලිවම කියනවා ඔබ මේ ගැන කාටවත් කියන්න එපා කියලා. මොකද ප්‍රියදර ප්‍රේමවන්තනි ජේසුයි අපි අතර තියෙන මේ සම්බන්ධතාවය හුදෙක් පෞද්ගලික සම්බන්ධතාවයක්. ඒ නිසා ජේසු පැහැදිලිවම මේ රෝගියාට කියනවා මේ අන්ධයාට කියනවා ඔබ ගිහිල්ලා කාටවත් මේ දේ කියන්න එපා. මේක මොකද ඔබගේයි මගේයි අතර තියෙන විශ්වාසයේ ප්‍රතිඵලය තමයි අද ඔබ අත්දැක්කේ. ඒක නිසා ස්වාමින් වහන්සේ ප්‍රසිද්ධියට කැමති පුද්ගලයෙක් නෙමෙයි. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස මේ ලෝකයට ඔබට මට ඒ උන්වහන්සේගේ ගැලවීමේ කාර්යභාරය ඉටු කරන්නට ඇවිල්ලා කවදාක්වත් කාගෙන්වත් ප්‍රශංසාවක් මහිමයක් බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් වර්තමාන සමාජය තුළ අපි අත්දකින්නේ ගොඩක් මේ ජේසුගේ නාමයෙන් නැත්තම් දෙවියන් වහන්සේගේ නාමයෙන් හොඳ කරනවාය කියන හැම කෙනෙක්ම ප්‍රසිද්ධිය තකා තකා වැඩ කරන්නේ. ප්‍රසිද්ධිය ලැබෙන්නේ නැත්තම් ඒගොල්ලෝ ඒ සඳහා යොමු වන්නට කැමති නැහැ. ඒ නිසා තමයි ඒ ප්‍රසිද්ධිය ඔස්සේ හඹා යන අපගේ ජනතාවත් අද මම්මුලා වෙලා තමගේ ජීවිත වලින් පවා වන්දි ගෙවන්නට සිදු වෙලා තියෙන්නේ. ඒ නිසා ප්‍රියදර ප්‍රේමවන්තේනි කතෝලිකයන් වන ඔබ මම අතක තබාගත්තු කාරණේ වන්නේ ඔබ මම කරන්නා වූ දේව සේවාව යම් කිසි දූත මෙහෙවරක් පියතුමෙක් ලෙස මමත් ගිහියන් වන ඔබත් කරනවා නම් මේ දූත මෙහෙය තුල ප්‍රශංසා කරන්න ඕනේ නැත්නම් මහිමයට පත් කරන්න ඕනේ මාව නෙමේ උන්වහන්සේ විතරයි. දේවතාත්තව ඒකයි ජේසු මේ අන්ධයාට කිව්වේ ගිහිල්ලා ලෝකේ හැමතැනම මේ දේ කිය කී ඉන්න නෙමේ තමාට සුවේලද ස්වාමීන් වහන්සේට තුතිපුද දුන්නොත් විතරක් ඇති. නමුත් ගොඩක් වෙලාවට වර්තමාන සමාජය තුළ අපි අත්දකින්නේ දෙවියන් වහන්සේට තුතිපුද දෙනවා වෙනුවට අපගේම කීර්තිය උදෙසා අපගේම මහිමය උදෙසා අපි අද වැඩ කරන්නට පටන් අරගෙන තියෙනවා. ඒකයි අපි දකින්නේ Facebook වල විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ එක එක තැන්වල සුව කරනවා අරව කරනවා මේවා කරනවා කියලා ප්‍රචාරය කරනවා. ඒතර මිනිස්සු වැල නොකඩී ඔවට යන්න පටන් අරගෙන තියෙනවා. දිව්‍යමාන වූ ස්වාමීන් වහන්සේ ඔබට මඩ සදාතනික ගැලවීම උදා කරන දින ජේසුම කියද්දි මේ දේවල් ප්‍රචාරය කරන්නට එපා. මේ ඔබත් මාත් අතර තියෙන හුදෙක් විශ්වාසය තුළ ගොඩනැගුණු පෞද්ගලික සම්බන්ධතාවයක් ඔස්සේ ඔබට ලද සුවයක්. නමුත් අපි ගොඩක් වෙලාවට කැමති මේ දේවල් ප්‍රචාරය කරමින් අනිත් අයව ඒ අපගේ දහමට ඇදගන්නට. ඒක හරි වැරදි ගොඩක් වෙලාවට. සුවේ විතරක් බලාපොරොත්තුෙන් අපි දහමක් අදහනවා නම් මං හිතන්නේ එතන සැබෑ දහමක් තියෙනවා කියලා. අපිට අවශ්‍ය වෙන්නේ සුවේ විතරක් නෙමෙයි දහමක් තුළින්. අපගේ ජීවිත පැවැත්ම ඒ දහම ඔස්සේ ගෙනියන්නට තමයි අවශ්‍ය වෙන්නේ. නමුත් ගොඩක් අය තමගේ අසනීපෙට සුවේ විතරක් බලාපොරොත්තුෙන් දහම අදහන පුද්ගලයෝ වර්තමාන සමාජය තුළ අපි අත්දකිනවා. දුකේදී සැපේදී ලෙඩ දුකේදී සුව සැපේදී අපි හැමතිස්සෙම ස්වාමීන් වහන්සේ එක්ක ඉන්න පුද්ගලයෝ බවට පත්වන්න ඕනේ. නැත්නම් අපිට කරදරයක් වුණාම විතරක් ජේසු හොයාගෙන කියලා හරියන්නේ නැහැ. අපි සැපවත් වෙලා ඉන්නකොටත් අපි දුක් වෙලා ඉන්නකොටත් මේ දෙකේදීම අපි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්නට ඕනේ. උන්වහන්සේ එක්ක ගමනක් යන කතෝලිකය බවට පත්වන්නට ඕනේ. නමුත් අපි අත්දකින්නේ දුකේදී විතරයි අපි ජේසුව හොයාගෙන ඉන්නේ. කරදරයක් වෙච්ච වෙලාවේදී විතරයි උන්වහන්සේව හොයාගෙන ඉන්නේ. නමුත් අපි සැපවත්ව ජීවත් වන විට අපිට හැම දෙයකින්ම හැම දෙයක්ම ලැබෙන විට අපේ ජීවිතය තුළ අපිට උන්වහන්සේව ගොඩක් වෙලාවට අමතක වෙනවා. එනිසා ප්‍රියදර ප්‍රේමවන්තින් අදිටන් කරගන්න අද දිනේ තුළ ජේසු ඔබට මට ආරාධනා කරන්නේ අපගේ ජීවිතයේ හැම මොහොතකදීම
සතුරුදායක මොහොතක් වේවා, දුක්බර මොහොතක් වේවා, මේ හැම මොහොතක් තුළදීම දේවතාත්තව පස්සන පුද්ගලයෙක් බවට පත්වන්න. දේවතාත්තත් එක්ක ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත්වන්න. අපගේ මහිමය උදෙසා නොව දෙවියන් වහන්සේගේ මහිමය මේ ලෝකයේ තුල බැජබීම උදෙසා කටයුතු කරන්න. ජේසු දේව පුත්‍රයාත් වෙලා ජේසුගේ මහිමය ගැන කවදාක්වත් හිතුවේ නැහැ. නිසා ඔබට මට උන්වහන්සේ ආරාධනා කරන මේ ශුද්ධවන්ත ගමන කරා ගමන් කරන්නට උන්වහන්සේගේම වරම් ඉල්ලා යාඥා කරන්න. ඔබගේ මගේ ජීවිතයේ තිබෙන්නා වූ සෑම දුකක් වේදනාවක් ඒ වගේම සතුටුදායක අත්දැකීමක් තුළම උන්වහන්සේ තුළ පමණක් සහනය රැකවරණය හොයන්නට වරම් ඉල්ලා මේ දිව පූජා යාගයේ තුළදී අපි බැතිසිතින් ස්වාමින් වහන්සේට යාඥා කරමු. සහෝදර සහෝදරියනි, මාගේ සහ ඔබගේ යාගය සියලු බලතිය දෙවිපියන් වහන්සේට ප්‍රසන්න වෙන පිණිස යාඥා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද, අපටත් තමන් වහන්සේගේ මුළු ශුද්ධ වූ සභාවටත් ප්‍රයෝජනයක් වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. සදාතනික දෙවි ස්වාමිනි, අප පුදන්නාව මේ යාගය වහන්සේට ප්‍රසන්න වේවා. ඔබ වහන්සේගේ කැමැත්ත අනුව අප පාරිශුද්ධවත් වී නවතාවකින් යුතුව දිවි ගෙවීමට අපට වරම් ලැබේවා. සදාතනික විපාකයේ අත්කර ගැනීම සඳහා එමගින් අපට මඟ සලසා දුන මැනව මෙකී දේ අප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටින අපගේ දෙවියන් වෙන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. එය යෝග්‍ය වූද යුතුයද ක්‍රියාවකි. පාරිශුද්ධ පියාණනි, සියලු බලති සදාතන දෙවි ස්වාමිනී, සෑම කල්හිද සෑම තන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය. සාධාරණය ගැලවීම ඔබහන්සේගේ යහපත්කම නිසා ඔබහන්සේ මනුෂ්‍යයා මැවූසේක. ඔබහන්සේගේ සාධාරණකම කරුණ කොටගෙන වරදට පත්කනු ලැබූ ඔහු ඔබහන්සේගේ දයාබන්තකම නිසා අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේ මගින් ගලවා ගස්සේක. එම ක්‍රිස්තුන් වහන්සේ මගින් සුර දූතයෝද අනෙකුත් සුර සේනා සමූහයද ඔබහන්සේගේ මහෝත්තම භාවයට ප්‍රශංසා කරති, බය භක්තියෙන් වන්දනා කරති, එක්හඬින් ජයනාද කරති. අප බැගහැපත්ත නගන මේ හඬ ශබ්දයේද ඔවුන්ගේ සාදු නාදයට එක්කොට පිළිගන්නාක් මෙන් අපි ඔබ වහන්සේගෙන් මෙසේ අයද සිටිමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍ර දෙවි ස්වාමින් වහන්සේ, සුවිශුද්ධය අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගයේහි ජයශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේහි ජයශ්‍රී වේවා.
එසේය ස්වාමිනී බොහන්සේ සැබවින්ම සුවිශුද්ධය සියලු සුවිශුද්ධතාවයේ උල්පත බොහන්සේ මේ එහෙයින බොහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පාරිශුද්ධවත් කරන මේ ණයදෙමු අපි එසේ යදිනුවේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දුන් පෙර පූපේ රැගෙන බොහන්සේට තුති පුදමින් ඒ කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. ගැලවීම දායකන පණතින් ප්‍රගුණ වී දේව උපදේශයෙන් පුහුණු වී ඔවුන් වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න සැබවින්ම මේ අභිනව බුද අනන්ත බුද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පෞකමාව සඳහා ඔබ උදෙසාද සිරු මනුෂ්‍යයනු දෙසාද ඒ වගුරුවනු ලබන්නේය මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමී ඔබ වහන්සේ උකුත් වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්තාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහෙයින් පියාණනිය ඔබ වහන්සේගේ මරණයද උත්තානයද සිහිපත් කරමින් ජීවන දායක පූපේද ගැලවීම දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමු වී සිටින්න ඔබ වහන්සේට සේවය කරන්නට සුදුසුසන බසෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට සිරු දීරයට සහභාගී වන්නා අප සැම ශුද්ධාත්මයන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතුබාහිද සිටිමු. ස්වාමිනී මුල්ලබේ පැතන පවත්නා ඔබ වහන්සේගේ ශුදෝ ස්වභාව සිහි කළ මැනව ප්‍රැන්සිස් නැමැති අප ශුදෝතුම පියතුමන්ද මැල්කම් රංජිත් නැමැති අපාග රදුගුරුතුමන්ද එතුමානන්ගේ සහායක රදුගුරුතුමන්ලාද සකල පූජක පිරිස සමගම ස්වභාව දයා ගුණයෙන් පිරිපුණු වන්නට සලස්වනු මැනව. මෙලබින ඔබ වහන්සේ වෙත කැඳවාගත් ස්ට්‍රෑන්ලි කොන්ස්ටන් මේරි ඇන් සහ තෙරෙසා යන දාස දාසීන් සිහිපත් කළ මැනව ප්‍රසාද ස්නාපනයේදී පාපීර නැසමින් වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණයට සහභාගී වූ හැම කෙනෙක්ම ඔවුන් වහන්සේ සමග සදා ජීවනයේ සඳහා නැවත නැගිටින්නට සලස්වනු මැනව. උත්තානයේ බලාපොරොත්තු ඇතිව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයනු කම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනෙකුත් සියල්ලන්ද සිහිකර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතට පිළිගත මැනව. අප සියල්ලන්ට දයනු කම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කුමරි මරියාවන්ද උතුමියගේ දම්පති වූ භාග්‍යවත් ජුස්සේ මුනිතුමන්ද භාග්‍යවත් අපෝසුරවරුන්ද සෑම කාලයක් වී ඔබ වහන්සේගේ කැමැත්තට කරමින් දිවි ගෙබූ සියලුම ශුද්ධවන්තයන්ද සුදෝ ජුසේවා සුදෝ අන්තෝනි සුදෝ සෙබස්තියා මුනිතුමන්ලාද සමග සදාචීවනයට සහභාගී වන්නට අප සුදුස්සන් කළ මැනව. තවද ඔහුන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසු ක්‍රිස්තුන් වහන්සේ මගෙන් අපට වරම් දුන මැනව. දැන් අපි දොත් මුදුන් දී ජීවමාන වූ අප මැදේ වැඩ සිටින්නා වූ ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවය වන්දනාව ප්‍රශංසාව පුද කර සිටිමු. ඔහුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියන්නනි ශුදාත්මයන් වහන්සේ හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත්
සදහටමත් වේවා. දායක කන පන්තිම් ප්‍රගුණ වීදේ උපදේශයෙන් පුහුණු වී අපි එරිතරෝ මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙර වේදිටි වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉරණදී අයහපතින් අප මුදාගත මැනව ස්වාමිනී සිරහපතින් අප මුදා ගන්නාක් මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අයදිමු. ඊට වහන්සේගේ කරුණාබර පීඨ ලැබ නිරතුරුව පවින් මිදී සිදු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරවානන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙස්සෙන්නෙමු. රාජ්‍යද බලද මහිමේද සදාටම ඔබ වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සුවකී ශ්‍රාවකින් නමතා බදාල ජේසු ක්‍රිස්තු ස්වාමිනිය වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසයේ සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදියම ස්වභාවට සාමයේද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩවසනසේක රජකම් කරනසේක ආමෙන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙක නාට සාමය පතමු. ලොවේ පවහරින දේවාච බාලකයානි අපට කරුණා කළ මැනව ලොවේ පවහරින දේවාච බාලකයානි අපට කරුණා කළ මැනව ලොවේ පවහරින දේවාච බාලකයානි අපට සාමය දුන මැනව. මෙන්න දේවාච බාලකයානු, මෙන්න ලොවේ පව දුර්ලන තරණ වහන්සේ අජබාලකයන්න්ගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. ස්වාමිනී වහන්සේ මාගේ නිවසට බලන්නට සුදුසෙක් නොවෙමි. ඒත් වචනයක් පමණක් වදාළමෙන් එවිට මාගේ ආත්මය සුවන්නේ. අපි ආඥා කරමු. අපගේ ප්‍රේමවන්ත දෙවි ස්වාමිනී, ස්වර්ගීය අමුත්‍රයකින් අප සැම තෘප්තිමත් කරපු ඔබ වහන්සේට අපේ ස්තෝත්‍රය හිමි වේවා. අපට සදාතන ජීවිතය දානය කරන්නා වූ මේ භෝජනයේ සඳහා ආශාවී මේ සාගින්නක් අප තුළ නිතරම දල්වාලුව මැනව. මේ කී දේ වහන්සේ හා ශුද්ධාත්මයන් වහන්සේ සමඟ එක්ව වැඩ සිටින්නා වූ රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේ පුත්‍රයන් අපගේ ස්වාමීන්ද වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්ව පරාක්‍රම දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ සිරු දිනාව ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. යන්න ප්‍රේමයෙන් ජීවත් වන්න. සාන්ත කුරුසේ අඩයාලමේ අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගේත් පුත්‍රයාගේ ස්පින්ත සාන්තගේත් නාමයෙන් ආමෙන්. ජේසු පිහිටයි. ජේසු පිහිටයි ෆාදර්.